Hi Alone, මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ මගේ ෆෝන් එකට මම කවරයක් නිර්මාණය කරගත්ත මෙන්න මේ විදිහට මේක බූල් වලින් මම ගොතපු ෆෝන් කවරයක් ෆෝන් පවුච් එකක්. ඉතින් මේක හදාගත්තේ කොහොමද කියලා දෙන්න තමයි මේ අද මම සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ගෙතුම් කලාවේ නම් ප්‍රවීණෙක් නෙවෙයි මම මේ ගෙතුම් ක්‍රමයක් ඉගෙනගත් දෙයක් මේක ගෙතුම් කලාවේ සරලම ගෙතුම් ක්‍රමයක් ඉතින් මම ඉගෙනගත් දේ මම හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා මේකේ ෆෝන් එක මේ විදිහට අතුලට මම මේ විදිහට තමයි මේක දාලා තියෙන්නේ මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් එන දැන් බලමු මම කොහොමද හදාගත්තේ කියලා. මේකට අවශ්‍ය වෙනවා මේ වූල් මම මෙතනදී දම්පාට වූල් තමයි පාවිච්චි කරේ. ඔයාලට ඒක කැමති වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් වර්ණ දෙක තුනක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වූල් ගොතන කට්ට මේක නම්බර 6. මෙන්න මේ වූල් ගොතන කට්ට ඊළඟට අවශ්‍ය වෙනවා. ඒ වගේම කතුරක් මේ තියෙන්නේ මම මෙන්න මේ ෆෝන් එකට තමයි දැන් වූල් පවුච් එක මම හදාගන්නේ අපි දැන් බලමු මොකද ඉස්සලාම කරන්න කියලා මුලින්ම මෙන්න මේ විදිහට වූල් එකේ කෙරවල අරගෙන මෙන්න මේ වගේ පොඩි මුද්දක් හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. මේකේ මේ වැඩි කොටස මේක හොඳට තද කරලා ඊට පස්සේ මේකේ වැඩි කොටස කතුරෙන් කපලා දාන්න. දැන් අපි මේ ෆෝන් එකේ පළල කොටස තියෙනවනේ පළල කොටසට මේ ගොතා ගන්න ඕනේ දම්වල. මෙන්න මෙහෙමයි දම්වල ගොතන්නේ. මෙන්න මේ විදිහට මේ මුද්ද ඇතුලෙන් මේ කට්ට දාලා මේ වූල් කට්ට මේ මුද්ද ඇතුලෙන් දාන්න. මුද්ද ඇතුලෙන් දාලා මෙන්න මෙහෙම මේ කොටස මේ 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 නූල් කොටස අපි මෙහෙම අතින් තද කරලා අල්ලගෙන ඉන්න ඕනේ. අතින් තද කරලා ඊට පස්සේ මෙන්න මෙහෙම අල්ලගෙන මේ මුද්දේ මේ මේ කොක්කක් වගේ තියෙනවනේ කොක්ක මෙන්න මෙහෙම පටලවන්න. පටලවලා මේක පටලවලා මෙන්න මෙහෙම කරකවල මේ මුද්ද ඇතුලෙන් ගන්න. මෙන්න මෙහෙම මුද්ද ඇතුලෙන් ගන්න. ඉතින් දැන් ආයි මේ කටු ඇතුලේ මෙහෙම රැඳවෙනවනේ. ඊට පස්සේ ආයි අපි මේ කොක්කට මෙන්න මේ නූල පටලවලා මෙන්න මෙහෙම කරකෝල ආයි මේ රව් මැතුලෙන් ගන්න ඕනේ. දැන් මේ විදිහට තමයි දම්වල ගොතන්නේ. මේ විදිහට මේ ෆෝන් එකේ පළලට චුට්ටක් වැඩියෙන් වගේ මේ විදිහට දම්වල ගොතන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට අර විදිහටම තමයි මේ විදිහට මුද්ද ඇතුලෙන් දාලා මෙහෙම ගන්න. ඒ අතරේ අපි මේ මෙන්න මේ නූල අපි බුරුල් කර කර දෙන්න ඕනේ. දැන් මෙහෙම ගොතල ඉවර වෙලා බලන්න මේ විදිහට තමයි දම්වලක් ගෙතෙන්නේ. දැන් ෆෝන් එක අරගෙන මම බලනවා මේකේ මේ පළලට ඇති වෙන්නේ ගෙතිලාද කියලා. හරියටම ගානට වගේ තමයි ගෙතිලා තියෙන්නේ. මම මේ තව දම්වල දෙකක් විතර ගොතා ගන්නවා. දැන් තියෙන බලන්න මේක දැන් මෙහෙමයි කරන්නේ. දැන් මේ කෙරවල මේ විදිහට කට්ට රැඳිලා තියෙනවනේ. දැන් අපි මෙන්න මෙතන රවුමක් තියෙනවනේ. මේ රවුම ඇතුලේ මේ කට්ට දාන්න. කට්ට දාලා මෙන්න මේ නූල අල්ලගන්න. නූල අරගෙන ඒක මෙහෙම
ආයේ ඒක මේ රවුම ඇතුලෙන් ගන්න අරගෙන ආයේ ඒ කටින් ආයේ අර මුල් රවුමිනුත් මෙන්න මෙහෙම පන්නලා ගන්න. පන්නලා අර මේ විදිහට රඳවගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි එකේ අපි දැම්මේ ඊළඟට දෙවෙනි එක ඇතුලෙන් උදාලා මේ විදිහට මූල පටලවගෙන ඒක ඇතුලෙන් අරගෙන ඒක ඊළඟ තිබුණු රවුම ඇතුලෙනුත් මෙන්න මෙහෙම යවන්න තියෙනවා. අපි ගත්තේ දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි රවුම ඇතුලෙනුත් යවලා මේක මෙහෙම ඒ විදිහටම පටවලවලා ගත්තා. අරගෙන ආයේ කලින් පැටලිලා තිබුණු රවුම ඇතුලෙන් මෙන්න මෙහෙම ගන්න. ඊළඟට හතරවෙනි එක. ඒ විදිහටම තමයි කරන්නේ. දැන් මම මේ විදිහට කෙරවගිලා ඒ විදිහටම පටලවල යෙව්වා. දැන් මේ විදිහටම ආයේ අර මේ කෙරවලේ තිබුණා වගේම දැන් මෙතන කට්ටට කොටසක් රවුමක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැන් මේ පැත්තෙන් ගොතාගෙන ගියේ. දැන් අපි මෙන්න මේ පැත්තෙන් ගොතාගෙන යන එක තමයි කරන්නේ. ඒකෙදී මෙන්න මේ රවුම මෙතන තියෙන රවුම ඇතුලෙන් අර කලින් විදිහටම කට් යවලා මෙන්න මෙහෙම නූල පටලවලා ආයේ ඒක අරගෙන පළවෙනි තිබුණු රවුම ඇතුලෙන් යවන්න තියෙනවා. දැන් මෙන්න මෙහෙම තදට අල්ලගන්න මේ නූල හැම වෙලාවම මේ ඇඟිල්ලට තද කරලා තියාගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. දැන් මෙන්න මේ රවුම දෙවෙනි රවුම ඇතුලෙන් යවන්න. දැන් තුන්වෙනි රවුම ඇතුලේ. හොඳට කල්පනාවෙන් ඒ රවුම ඇතුලට දාන්න ඕනේ. මොකද නැත්තම් හිඩස් මතු වෙන්න පුළුවන්. දැන් මම මේ පැත්තෙන් ගොතාගෙන ගියා. ඊට පස්සේ ඒකම අනිත් පැත්තෙන් රවුම් වලට දාගෙන ගියා. ඊළඟට දැන් ආයේ අපි මේ වටෙන් ගෙනියන්නේ. මේක වටේම ගෙනියන්න තමයි අපිට තියෙන්නේ. අපිට ඒ සඳහා දැන් අපේ මේ විදිහට කට්ට රැඳිලා තියෙනවානේ. ඊට පස්සේ අපි අර විදිහටම මේ විදිහට ඇඟිල්ල තද කරගෙන මේ තියෙන මෙන්න මේ රවුම තියෙනවානේ. ඒ රවුමේ ඇතුලෙන් මෙහෙම දාන්න තියෙන්නේ. දාලා අර විදිහටම ගන්න තියෙන්නේ. දැන් මෙන්න මෙතන තියෙනවා ඊළඟ රවුම. අපි මේක ඇතුලෙන් ඉන්දි කට්ට මෙහෙම තද කරලා දාලා මේ විදිහට නූල පටලවගෙන තියෙන්නේ. මේ කෙරවලටත් ආවා. දැන් ඒ ගෙතුමම ආයි මේ වටෙන් ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. ඒකට මෙහෙම අපි නූල බුරුල් කරලා අපි වයින් පේනවාදී. දැන් මෙන්න මේ රවුමට තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි ගන්නවා කට්ට අරගෙන මෙන්න මෙහෙම ඒ නූල පටලවල අපි එළියට අරගෙන ආයෙම නූල පනින එක තමයි කරන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ විදිහට තියාගන්න නූල අපි මේ සිදුරු වලින් යව යව මේ විදිහට කට් දාලා ආයි නූල අරගෙන නැවත නූල පන්නන එක මේ ගත්ත දෙකෙන්ම පන්නන එකන සිදු කරන්නේ. අපි මේකම මේ වටේම ගොතාගෙන යනකොට මේ ෆෝන් එකට කවර් වෙන්න මේක ගෙතිලා එනවා. අපි දැන් තවදුරටත් මේක ගොතාගෙන යමු. මේ ගෙතුවේ මේ ෆෝන් එකේ
කවරේ මන්ට මේ ෆෝන් පවුච්චගේ අඩිය කොටස තමයි මම මේ මුලින්ම ගොතාගෙන යන්නේ. අපි මේක ගොතාගෙන මෙහෙම ඉදිරියට යන එක තමයි කරන්නේ. දැන් ඔයාලට පේනවද මේක දැන් මම ටිකක් ගොතාගෙන යනකොට මේ පැත්තෙන් මෙන්න මෙහෙම ටිකක් නැවෙන ආකාරයක් පේනවා. ඒ කියන්නේ මේ ෆෝන් එක දැන් මෙන්න මේ විදිහට දාන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔයාලට හිතෙනවා නම් මේකට තනි වර්ණයක් නෙවෙයි වර්ණ දෙකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. පුළුවන් මේක මෙතනින් මේ නූල මේ නූලේ මේ කට්ට මේ විදිහට අරගෙන මේ කොටසයි මේකයි ගැට ගසන්න. ගැට ගහලා මේක කතුරින් කපලා ඊට පස්සේ අලුත් පාටක් අරගෙන අර මේ සිදුරකින් මේ නූල දාලා අර කලින් නූල දාලා ගැට ගහලා කලින් විදිහටම ගොතාගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් මෙතන දම් පාට තියෙනවා නම් ඔයාලට සුදු පාට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ගැට ගහලා මෙතනින් සුදු පාට වර්ණයක් ආයි මෙතනින් පොඩි ගැටයක් දාලා නූල මේ විදිහටම පටලවලා අර මටේම ගොතාගෙන යන්න තියෙන්නේ. දැන් මම මේ ගෙතුවේ බෝල් පවුච් එකේ අවසාන කරලා තියෙනවා. දැන් මෙතන අපි මේ කට්ටි කොටසක් රැඳිනවානේ. කොටස මම ගලව ගන්නවා. ගලවලා දැන් මෙන්න මේ අපි ඉදිරියට ගොතන්න තියෙන නූල් තියෙනවානේ. ඒකෙන් අපි මේක හොඳට ගැට ගහනවා. මේ කොටසයි මේ නූල් කොටසයි එකතු කරලා මෙන්න මෙහෙම ගැට ගහනවා. දැන් අපි මේක මහල ඉවරයි. අපි කරන්නේ මේක දැන් අනිත් පැත්ත හරව ගන්නවා. දැන් අපි මේ පවුච් එකට පටියක් ගොතා ගන්නවා. මේ කට්ට දාලා කලින් විදිහටම අපි මේ දන් වලක් ගොතා ගන්නවා. මේ විදිහට කට්ට මේ රව මැතුලින් දැම්මා, මුද ඇතුලින් දැම්මා. ඊට පස්සේ මේ කොටස මෙහෙම කොක්කට පටලවා ගත්තා. ඊළඟට මේක ඇතුලින් මෙහෙම යවුවා. මේක බුරුලට නෙමෙයි ඊට පස්සේ ගොතන්නේ මේ ටිකක් තදට. ඒ කියන්නේ නිකන් පය පටියක් විදිහට ගොතා ගන්නවා. ඒක තද වෙන නම් මේක මෙහෙම මේ ඇදලා මේ පැත්තිනුත් මෙහෙට අදිනකොට ඒක තද වෙනවා. දැන් නම් ප්‍රමාණවත් වෙන විදිහට මේ දම්වල මම ගොතාගත්තා. දැන් මේක කෙරවලින් ආයර කලින් අපි මේ බෑග් එකේ ඉවර කරපු විදිහටම ගැට ගහලා මේක කපා ගන්න තියෙන වැඩි නූල මේ විදිහට අපි මේ විදිහට මම දැන් මේක එනි මෙතනට සවි කරගන්න නම් අපිට මේ කට්ටම උපයෝගී කරගන්න. දැන් මේකේ හරිමද අපි හිතා ගන්න ඕනේ. මේ හරිමැදත් බලලා තමයි මේ නූල බලලා මේ දංගල මේක ඇතුලෙන් රින්ග වල මේ පැත්තෙන් ගැටයක් ගහලා අපිට ඒ විදිහට සවි කරගන්න පුළුවන්. මම මේ දැන්වල මේක ඇතුල් පැත්තට මේ විදිහට යවල තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම ගැටයක් දාන්න පුළුවන්. දැන් තියෙන්නේ මම පාවිච්චි කරන මේ බොත්තම මෙතෙන්ට තියෙන මහ ගන්න. මේක මේ විදිහට දාන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් මම මේ බොත්තමත් මහගෙන ඉවරයි. දැන් ඉතින් මගේ වුල් පවුච් එක මම හදලා ඉවරයි. මේක මේ විදිහට බොත්තමට දාලා රඳව ගන්න පුළුවන්. එතකොට ෆෝන් එක වැඩෙන්නේ නැහැ. දැන් අපි ෆෝන් එක දාලම බලමු. මේ තියෙන්නේ මං හදලා ඉවර වෙච්ච ෆෝන් පවුච් එක වුල් වලින්. එහෙනම් ඔයාලත් මේ වුල් පවුච් එක හදලා ඔයාලගේ අදහස් කියන්න. මීට වඩා තවත් ලස්සන විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතකයතුව subscribe කරලා අසල තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අලුත් video එකකින් හමු වෙමු.